අදින් වසර 19කට පෙර අද වගේම උඳුවා පුරපසළොස්සක පොහොය දිනයක් අසිරිමත් නත්තලි මිහිර විඳ රැය ගෙවූ ජනතාව පසුදා සුපුරුදු විදිහටම Tamange වැඩ රාජකාරී ආරම්භ කළා. එදා උඳුවා පුරපසළොස්සක පොහොය දිනයක් නිසා බෞද්ධ සදහැවතුන් බොහෝ දිනා සිටියේ ආගමික වතාවත් වල නිරත වෙමින් විහෙර විහාරස්ථානවලයි. මේ අතර වාරයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න සාගර පත්ලේ දරුණු භූකම්පනයක් සිදු වුණා. අපේ රටේ වෙලාවෙන් උදෑසන 6:58ට පමණ සිදු වූ මේ භූකම්පනය නිසා නැගුණු චණ්ඩ රළ පහර ඉතා වේගයෙන් ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, තායිලන්තය, බුරුමය මෙන්ම අප්‍රිකාවේ සෝමාලියාව වැනි රටවල් රැසකට කඩා වැදුනේ ලක්ෂ ගණන් ජනතාවගේ දිවි අහිමි කරමින් නිමේෂයකින් ලක්ෂ ගණනක් ජීවිත මහා සාගරය බිලිගත් කිසිවෙකු නොසිතු නොපැතු අතිශය භයංකර මේ ව්‍යසනයට අදට වසර 19ක් තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර සිදු වුණේ එදා සුනාමි ව්‍යසනය දවසේමයි මගීන් දහසකටත් වඩා රැගෙන උදෑසන 6:40ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියයි එලෙසින් අනතුරට ලක් වුණේ ඒ මහා රුදුරු ව්‍යසනය සිදු වී අදට වසර 19ක් ගත වුණත් අප අතරින් එදා වෙන්ව ගිය අපේම සහෘදයින් අප හදවත් තුළ රැඳී ඇත්තේ අදටත් නොමැකෙන මතක සටහන් රසක් ඉතිරි කරමින් සුනාමි ව්‍යසනය සිදු වූ දින සිට සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහිගන්වන අතර 2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනයේ වශයෙන් රජයේ නම් කරනු ලැබුවා. මේ වසරේත් සර්වාගමික වතාවත් වලට මුල් තැන දෙමින් ජාතික සුරක්ෂිත දිනය දීප ව්‍යාප්තව දිවයිනේ සියලු දිස්ත්‍රික් කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබුවා. සුනාමි ඛේදවාචකයේ හේතුවෙන් පැරැලිය දුම්රිය ස්ථානයේදී අනතුරටපත් දුම්රිය මගින් සහ දුම්රිය සේවකයන් සිහිපත් කිරීම වෙනුවෙන් අද උදැසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලියත්ත බලා දුම්රියක් ධාවනය වුණා. දෙදහස්හතර වර්ෂයේ සුනාමි අනතුරට පත් වූ දුම්රියේ 591 එන්ජිම අදත් එලෙසම ගමන් ඇරඹීම මෙහි විශේෂත්වයක්. පෙරවරු 9:25 සිට 9:27 දක්වා සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය ජනතාව සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් රට පුරා සැමරුම් පැවැත්වුණා. ප්‍රධාන සැමරුම පැවැත්වුණේ පැරැලිය සුනාමි ස්මාරකය අභියසදී. යතා දින්නම් පවද්දති එවමේව ඉතෝ දින්නම් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.